NetFM. They do not mouth. මේ අවුරුදු පටන් ගනිද්දිම අපිට ගොඩාක් සුබ ප්‍රාර්ථනා ගොඩක් තිබුණානේ සොර. මේ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න ඕනේ. ඉෂ්ට කරගන්න. අර අර ගිය අවුරුද්දේ බලපු නැති අර 33 කෝටි එකක දෙවිවරුවත් මේ අවුරුද්දේවත් බලයිද කියලා ඒ වාසනාව උරගා බලන්න. 33 කෝටි එක නේද? ඒක නෑ නෑ අලුත්ම විදිහනේ. ඒක නේද? 33 එක. මං කියන්නේ මේ චීන විශ්වාස කරන වාසනාවන්තම ඉලක්කම තමයි අට. ඒක නිසා තමයි එයාලා අර බීජින් වල 2008 මේ ඔලිම්පික් වල ඉල්ලගත්තේ බලෙන්ම ඉල්ලගත්තේ කියලා එයාලගේ රටම දිනෝ ඒ අවුරුද්දේ ඔලිම්පික් වල දිනු වෙච්චේනේ. ඒ වගේ 8 ඉලක්කමට එයාලා කැමති. ඉතින් ඔයාගේ වාසනාවන්ත ඉලක්කමත් 8 වෙන්න පුළුවන් සමහරක් වෙලාවට. ඊට පස්සේ එතකොට තෑගි මට නෙවෙයිනේ ඔයාටම. ඒකනේ නිකන් නේද සොරා චීන එහෙමනම් අපිත් මේ පෘථුවියෙම ඉන්නේ අපිට මොකවට වෙනස්කමක් කරයි. අපිත් මේ පෘථුවියෙමද බලන්න නේද අනේ අන්න බලන්න ඔයාගේ චීනේ විතරක් නේද අපේ මේ පෘථිවියම මොකයිද සූරා එහෙම කියන්නේ ඒක නිසා ඔයාටත් අට වාසනාවන්ත වෙන්න පුළුවන් 11 යට කියලා එවන්න පුළුවන් තරම් මැසේජ් ඊට පස්සේ අද දේදුණු වාස උඩ ආවොත් එහෙම හෙට ඔයා ගොඩ අනිවාර්යයි අද අපි උඩ හෙට ඔයා ගොඩ මේ ඔයාට කතාවක් කියන්න කියලා කියන්නේ මේ කතන්දර නෙමේ හැබැයි ඉතින් මේවත් තැනක කියන්නේ හැබැයි මම ආසයි සුරා මම අර දැහැනට සමවැදිලා වගේ කතා කරන්න දැහැනට සමවැදින්න පුළුවන් එකක්ද මන් දන්නේ මේක මේ අපේ රටේ වුණා කියලා නම් හිතන්න එපා මේක කජුබිස්තාන වෙච්ච එකක් ඒක අට මාසවලට අයිති රටේ තමයි මේක වෙලා තියෙන්නේ. දැන් ප්‍රේමය ප්‍රේමාන්විතකම නෙමේ දැන් හැම එකටම නේද ගල්පගෙන තියෙන්නේ. ඔව් දැන් තව දවස් කීයද ප්‍රේමයේ ප්‍රේමාන්විත බව මොකද්ද ඒකට කියන්නේ 14ට ප්‍රේමණීයන්ගේ 14 දැන් මේ මං කියන්නේ මේ රඹුටනුයි ප්‍රේමයේ අතර කතාව. මොකද්ද රඹුටන් කාලය හැදෙනවනේ ප්‍රේමයට නම් රෝසමල්නේ සුරා. ඔව් රඹුටනුත් ලස්සනයි ආසයි රසයි උස්නයි එහෙම එකක්නේ. රඹුටන් හැදෙන කාලේට මොකද වෙන්නේ මේ රැට වවුල් වෙනවා. වවුල් ඇවිල්ලා විනාශ කරනවා. රඹුටන් ඕව හැදෙන්න කලින් ඒ කියන්නේ ආයේ මේ ඇඹුල් වෙන්නත් කලින් එයාලා රැට දෙනවා. ඉතින් ඕකට මොකද කරන්නේ ගොඩාක් වෙලාවට එක එක જાති විපර්යාස කරනවා. දිලිසෙන පටි එල්ලලා තියෙනවා. ඔව් සහ වෙන චූටි චූටි පටි එල්ලනවා. මොකද වවුලට එතකොට පැටලෙනවා සහ යාගේ වේව් වලට වෙනස් වෙනවනේ. ඒ අර සංඥා වලට යනනේ. එතකොට එන්නේ නැහැ වගේ එකක්. තව එකක් තමයි අර ලෝක ප්‍රසිද්ධ ටකයක් එල්ලලා තියෙනවා. ඒක රැට ඔව් කකුලේ බැඳගෙන නිදා ගන්නවා. එතකොට හෙල වෙනකොට ඕක ඊට මෙහෙට වෙනවා. ඒකට තමයි ඔය ආහාරය ජහුට ආහාරය වනි කරලා තියෙනවනේ නේද? දැන් ඒ ඔය ඔක්කොම කරත්ම අවුලා ඇවිල්ලා මේ වැඩේ කරනවා. ඉතින් එහෙම කල්පනා කරලා වෙරලා මොකද කරේ මේ ඒ ගෙදර පෙරවිලම යා. කලින් යාළු වෙලා හිටපු ගෑණු ළමගේ ෆොටෝ එක ගෙවුවා රඹුටංගයි. ඈ ඒම කරන්නේ ඇයි සුරා? ගෑවුවට පස්සේ හරිද? දැන් ගිය අවුරුද්ද වෙච්ච වැඩක්. අම්මා හොත්තටම බෑන්න පුතා. හරි සාධාරණයි. එහෙම කාන්තාව කොයි වෙලාවකවත් එහෙම ඒ පැත්ත ගන්නෙ නෑ. කාන්තාව ඒ අම්මා බලන්නේති බලන්න මං වගේම දුවෙක් මෙහෙම කරනවද මේ පුතා? නාහිට අහන්නති පුතා කියලා බයින් නැති හොඳටම. ඔව් මේ විදිහේ බැනලා තිබෙන ඔය එකට නෙමෙයි බැනපු කාරණා බැනපු එක නම් ඇත්ත. හැබැයි බැනලා තියෙන වෙන මොකටවත් නෙමෙයි. මොකටද? දැන් මේ ෆොටෝ එක ගහුවට පස්සේ බවුල විතර නෙමෙයි. අමුටන් හැදෙන්නෙත් නැල. අනේ. ඒකද බැනලා තින්නේ අනේ. තරයිස් කරා. ඔය ඇත්තක තර වෙලා වෙන්නේ නැහැ නේ. නැගේ නෝගේ ෆොටෝ. මොකද? NetFM. They do not matter.